අයිබෝන් සුබ දවසක් කියලා අදත් FX Guide LK YouTube channel එක වෙනුවෙන් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් අලුත් concept එකක් ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක create කරන්නේ. අපි මේ දවස් ඉදිරිපත් කරා වීඩියෝ එකක් strategy එකක් සම්බන්ධ සාපේ course එක සම්බන්ධව. Binary option course එක සම්බන්ධව වැඩි විස්තර ගොඩක් අපි ඊයේ වීඩියෝ එකේදී කතා කරා. අපේ අලුත් strategy එකක් ගැන කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් දැන් මේ වීඩියෝ එක ගිහින් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් binary option වලට අලුත් කෙනෙක් නම් දැන්ම ඇවිල්ලා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. අපි දවස් දෙක තුනකට සැරයක් videos upload කරනවා. එහෙම ඔයගලන්ට පුළුවන් ඒ videos බලන්න video screen එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ තවමත් binary option වලට අලුත් කෙනෙක් නම් binary option ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් අපේ course එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ display එකේ තියෙන number එකට කතා කරන්න පුළුවන් 0768474222 කියන number එකට ඔයගලන්ට කතා කරලා අපේ course එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මාසේ 15 වෙනිදා අපේ අලුත් batch එකක් පටන් ගන්නවා. ඉතින් මුලින්ම course එක ගැන පොඩි introduction එකක් දීලා ඉන්නම්. අලුත් අය මේ video එක බලන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ course content එක වෙන්නේ. Course content එක ඇතුළත් වෙනවා course plan එකේ ඉඳලා course discussion එක, what is the binary, يعني binary කියන option trading හැඳින්වීමත් එක්කම අපි කතා කරගෙන යනවා. ඉතින් screen net ල account open කරන දේවල්, deposit කරන ප්‍රශ්න, binary.com account verification මේ හැම දෙයක්ම අපේ course එක ඇතුළතදී කතා කරනවා. ඊළඟට අපි trading method විදිහට කොටස් කිහිපයක් කරනවා. ඒක tick trading සහ retail trading කියලා කොටස් දෙකකට වෙන් කරනවා. Tick trading කියන එක මේ වෙද්දි සමාජ මාධ්‍ය හරහා ගොඩක්ම ජනප්‍රිය වෙමින් පවතින එක trading ක්‍රමයක් නිසා අපි ඒකත් ඔයගොල්ලන්ට ඒක strategies කිහිපයක් money management system එක කියලා දෙනවා. ඊට අමතරව අපේ main target එක තමයි technically market analyze කරන trader කෙනෙක් බිහි කරන එක. ඒ කියන්නේ long term එක business එකක් විදිහට කරන trader කෙනෙක් එළියට දාන එක තමයි අපේ course එකේ ප්‍රධානතම අරමුණ වෙන්නේ. ඉතින් අපේ course එකත් එක්ක එකතු වෙන ඕනම කෙනෙක්ට binary option mini trading මුලින් ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. Retail trading concept එක අපි මුලින් ඉඳලා ගන්නවා. ඒ වගේම support and resistance market structures, Fibonacci and Fibonacci clusters, candlestick pattern, chart pattern, money management system, divergence මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන්. ඒට අමතරව මේ හැම දෙයක්ම ඉගෙන ගත්තත් ඔයාලට වැඩක් නැහැ trading psychology එක හරියට හදාගත්තේ නැත්නම්. ඉතින් trading psychology හදාගන්න විදිහත් අපි අපේ course content එක ඇතුළේදී කතා කරනවා. ඉතින් මේ හැමදේම ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මගේ නම්බර් එකට කතා කරලා 0768474222 description එකේ නම්බර් එක තියෙනවා වැඩි විස්තර දැනගන්න පුළුවන් කතා කරලා. ඉතින් අපි අද කතා කරන්නේ වන මාතෘකාව සම්බන්ධවද. අපි අද කතා කරමු ඔයාලා හරියටම money trading වලදී trade කරන්නේ කොහොමද, trade කරන time frame එක කොහොමද හදාගන්නේ, يعني time range එකක් ඇතුළේ අපි trade කරන්න ඕනේ. එතකොට අපිට අපේ trade අපේ entry point එක නිවැරදි entry point එකක් ගන්න පුළුවන්, අපේ decision එක නිවැරදිව ගන්න පුළුවන් time frame එකක් තියෙනවා. ඉතින් මම ඊයේ දවසේ කතා කරපු video එකෙත් අපි trade කරන time එක, ඒ කියන්නේ London session, New York session කියලා sessions දෙකක් ඇතුළේ තමයි අපි trading කරන්නේ. ඉතින් ওই time දෙක ඇතුළේදී සාමාන්‍ය ලංකාවේ time එකෙන් ගත්තොත් හවස 12 ඉඳලා රෑ 8 වගේ time එක ඇතුළේ තමයි අපි trade කරන්නේ. ඉතින් මේ කාල සීමාව ඇතුළත අපිට news එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් news බලා ගන්න අපි economy calendar එක use කරනවා. මෙන්න මේ විදිහට investing.com එකට ගිහිල්ලා economy calendar එක ඔයාලන්ට read කරන්න පුළුවන්. මේකේ දිනපතා news බලා ගන්න පුළුවන්. ඉතින් මේ අද දවස සෙනසුරාදා අද news තිබ්බේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාලන්ට this week එකේ يعني සතියකට අදාළව news මේ විදිහට view කරගන්න පුළුවන්. මේ trading view chart එක trading view website එක යොදාගෙන මේකේ high impact news එකක් නම් සාමාන්‍යයෙන් 3 bull news එකක් වෙන්න ඕනේ. 3 star news එකක් මෙන්න මේ වගේ news තමයි high impact news විදිහට අපි දකින්නේ. news ගැන කතා කරපු video එකක් අපේ YouTube channel එකේ තියෙනවා. අවශ්‍ය නම් කියන වැඩි විස්තර ඇතුළත් අලුත් video එකක් මම නිර්මාණය කරන්නම් ඉස්සරහට. හොඳයි. ඉතින් binary trading කරන එන කෙනෙක්ට වැදගත්ම දේ තමයි broker කෙනෙක් කියන එක. ඉතින් binary broker කෙනෙක් විදිහට අපිට recommend කරන්න පුළුවන් binary.com broker. ඉතින් ඔයගොල්ලෝ binary.com broker එකත් එක්ක තවමත් register වෙලා නැත්නම් අපේ YouTube video එකක් තියෙනවා. ඒ video එක බලන්න. ඒ video එකේ සම්පූර්ණයෙන්ම ඊටවිසට් account එකක් open කරගන්න විදිහ ගැන තියෙනවා. ඒ වගේම account එකක් open කරගන්නවා නම් ඕනම video එකක මෙන්න මේ විදිහට description එකට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් binary.com ගිණුමක් open කරන්න කියලා link එකක් තියෙනවා. ඒ link එක click කරලා ඔයගලන්ට පුළුවන් අලුත් binary.com account එකක් open කරගන්න. හොඳයි. අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා හරියට හරි trading opportunity එකක්
මැද ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා කියන්නේ ට්‍රේඩින් ටයිම් පීරියඩ් එක කඩාගෙන ඒක බෙදාගෙන අපි ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ සඳහා යොදා ගන්න මගේ FPS MT4 account එක යොදා ගන්නවා. ඉතින් MT4 account එක ඔයගලන්ට නැත්තම් ඔයගලන්ට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා අපි MT4 ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක බලලා sorry මෙන්න මේ වීඩියෝ එක බලලා ඔයගලන්ට MT4 account එකක් free open කරගන්න පුළුවන්. හොඳයි මම යනවා MT4 platform එකට. MT4 platform එකට ගියාම මේකේ අපේ premium indicator system එක view කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ premium indicator system එකක් දැනට use කරන ගොඩක් අය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තම trading opportunities මේකේ බලාගන්නේ කොහොමද? හැමතැනම trade අපිට ගන්න පුළුවන්ද? ගියේ ඒ කියන්නේ යර යන තැන trade එකක් හොයන්න පුළුවන්ද? එහෙම trade කරන්න බෑ අපිට. අපි market එකේ opportunity එකක් තියෙන අවස්ථාවක trade කරන්න ඕනේ. හරි. අපිට අවශ්‍ය තැන trade නැති වෙන්න පුළුවන්. නමුත් market එකේ trade තියෙනවා. Trading trade ගන්න පුළුවන් අපිට. අපි අර reversal point එකකින් trade එකක් බලාපොරොත්තු විය යුතුයි. ඒ වගේම minute trading කරනවා නම් සාමාන්‍යයෙන් 30 මිනිත් විනාඩි 30කට වඩා වැඩි ට්‍රේඩ් වලට සාමාන්‍යයෙන් 20 මිනිත් 30 මිනිත් වගේ අතර ට්‍රේඩ් වලට තමයි යන්න ඕනේ. ඒක තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එක. ට්‍රේඩින් වලට යනවා නම් 5 මිනිත් ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ විනාඩි 30 වගේ ට්‍රේඩින් ඩියුරේෂන් ටයිම් ඩියුරේෂන් එක ඇතුලේ තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. ඒකට උදාහරණයක් එක මම පැහැදිලි කිරීමක් කරන්න. මුලින්ම ඔයගොල්ලෝ මේ MT4 chart එක view කරගනිද්දී customize කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ properties වලට ගිහිල්ලා ඒකේ අදාළ colors change කරගෙන ඔයගොල්ලෝ කැමති විදිහට ඒක customize කරගන්න. ඒ වගේම indicator system එක මේ indicator system එක premium indicator system එක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා indicator system එක මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ course එකත් එක්ක සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට discount එකක් යටතේ 50%ක discount එකත් එක්ක අපේ indicator system එක මිලදී අරගෙන වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් indicator system එකක් විතරක් භාවිත කරලා ඔයගොල්ලන්ට ලොකු profit එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම profit එකක් නැතුව loss වෙන්නත් පුළුවන්. මොකද මේකෙදි අපි candlestick pattern chart patterns ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙනගෙන තියෙනවා නම් අපිට වඩාත් ලේසියෙන් හොඳ signal එකකට යන්න පුළුවන්කමක් තියෙනවා. හරි. මේවයි දැන් මේකෙදි අපි කතා කරන්නේ time frame එක ඇතුළේ trade කරන්නේ කොහොමද කියලා. දැන් මම time frame එක කඩා ගන්න විදිහක් පැහැදිලි කරන්නම්. මේ මෙතන මම red line දෙකක් place කරගෙන තියෙනවා. මෙතන සහ මෙන්න මෙතන. ඉතින් මේකෙදි 1 hour time frame එක යොදාගෙන මම ඒක වැඩි සරලවම ඔයගලන්ට පැහැදිලි කරනවා. හරිද? මේ තියෙන්නේ ඔයාලට මෙතන පේනවා 9. 2021 9යි 10 වෙනිදා උදේ 9ට තමයි මම මේ time එක යොදාගෙන තියෙන්නේ. උදේ 9 කියන්නේ දැන් මේ MT4 time එකෙන් 9 අපි ගන්නෙ. හරිද? සාමාන්‍යයෙන් ලංකාවේ time එකෙන් මේ 12 කියන time එක. හරිද? එතකොට end එක මම අරගෙන තියෙනවා මෙතන 20. හරිද? මේ 20 කියන්නේ ලංකාවේ time එකෙන් සාමාන්‍යයෙන් රෑ 11 වගේ. සාමාන්‍ය රෑ 11 වෙනකම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේකෙදි 19 18 කියන මෙන්න මේ time එක ඇතුලේ අපිට trade කරන්න පුළුවන්. මෙන්න මේ කාල සීමාව ඇතුලේ. හරිද? දැන් මෙහෙම 1 hour time frame එකට ගිහිල්ලා අපි මේක short කරගෙන අපි මේක refine කරගම 15 minute එකට. හරිද? refine කරාම 15 minute එකට. හරි. එතකොට මෙන්න අපිට 15 minute එකේ trading opportunities බලා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට තමයි trading opportunities තියෙන්නේ. සාමාන්‍යයෙන් forex trade කරන කෙනෙක් නම් ඔයා මේ indicator එක ඇත්තනම ගොඩක් වැදගත් වෙනවා මේ time frame එක ඇතුළේ trade කරද්දී. pip 20 වගේ collect කරන්න පුළුවන්. දැන් මෙතන pip 23ක වගේ trade එකක් තියෙනවා. ඉතින් මේ එන signal මේ time frame එක ඇතුළේ එන signal 100%ක්ම valid signal. right? මොකද මේක repaint වෙන්නේ නැහැ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක මෙතන pip 20ක් 21ක් තියෙනවා. forex signal කරන මේ forex trading කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් pip 40ක් විතර මේ euro usd market එක. ඉතින් volatility එක ටිකක් සාමාන්‍ය අඩු market එකක්. gbp usd වගේ market වල gbp jpy gbp chf වගේ high volatilities තියෙන market වල මීට වඩා වැඩි pip ප්‍රමාණයක් collect කරගන්න පුළුවන්. මම මේ උදාහරණයක් විදිහට euro usd market එක තමයි අරගෙන තියෙන්නේ. හරි, මම මේක 5 minute වලට cut refine කරගන්නම්. 5 minute වල refine කරාම ඔයගොල්ලන්ට trading opportunities මෙන්න බලා ගන්න පුළුවන් මෙතන. හරිද? මේ 5 minute ඇතුලේ තියෙන trading opportunities සාමාන්‍යයෙන් අපිට මේකේ valid trading opportunities 3ක් වගේ තමයි තියෙන්නේ. හරිද? valid trading opportunities 3ක් වගේ සාමාන්‍යයෙන් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ trading opportunities 3 දවසකට trade 2ක් 3ක් 5ක් සාමාන්‍යයෙන් trade 2ක් 5ක් අතර තමයි අපිට indicator system එකේ මේ time frame එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 100%ක් නිවැරදි signal තමයි මේ time frame එක ඇතුලේ අපිට ලැබෙන්නේ.
හරි මම ඒක පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද මෙන්න මෙතන ගොල්ෆින් කැනල් පැටර්න් එකක් එක්ක අපිට ලැබිලා තියෙනවා. ගොල්ෆින් කැනල් පැටර්න් එකක් කියන්නේ මොකක්ද කියලා අපේ කෝස් වලදී කතා කරනවා අපි. ඒ විගණ ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට. මෙන්න මෙතන. හරිද? මේ තියෙන්නේ ගොල්ෆින් කැනල් පැටර්න් එක. හරි මෙන්න මේක. මේකෙදී අපිට මෙතන අපේ ඉන්ඩිකේටර් එකෙන් ඉන්ඩිකේට් කරලා තියෙනවා රයිට් මෙතන buy වෙනවා කියලා. මෙන්න මේ කැන්ඩල් එක end එකේදී. මෙන්න මේ කැන්ඩල් end එකේදී තමයි අපි buy එකක් purchase කරන්නේ. Buy එකක් purchase කරනවා සාමාන්‍යයෙන් 30 minutes, 35 minutes, 40 minutes ඒ වගේ long time trade එකට යන්න පුළුවන් අපිට. මෙතෙන්දී අපි මේ trade එක අනිවාර්යෙන් win කරනවා. රයිට් අපිට ඊළඟට මෙතනත් බලා ගන්න පුළුවන්. මෙතන මොකද්ද තියෙන කැන්ඩල් pattern එක? මෙතන තියෙන්නේ doji candle එකක්. හරිද? wick එකක් එක උඩට පොඩි wick, උඩට ටිකක් ලොකු wick එකක් සහ යටට පොඩි wick එකක් එක කැන්ඩල් පැටර්න් එකක් නිර්මාණය කරලා තියෙනවා මෙතන. ඊළඟට ඉන්ඩිකේට් කරපු කැන්ඩල් එකට පස්සේ රෙඩ් කැන්ඩල් එකක්. ඒ කියන්නේ අපිට හරයිට් කන්ෆර්මේෂන් එකක් ඇවිත් තිනවා. අපිට ඊළඟට තවත් වැදගත් කන්ෆර්මේෂන් එකක් මේ ඉන්ඩිකේට් එකෙන් ඇවිත් තිනවා. ඒ තමයි මේක රෙසිස්ටන්ස් සෝන් එකක් විදිහට. ඒ කියන්නේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් සෝන් මේකෙදි view කරලා පේනවනම් ඔයගොල්ලන්ට මෙතන පේනවා සපෝට් සෝන් එකක් පේන්නලා තියෙනවා. මෙතන රෙසිස්ටන්ස් සෝන් එකක් පේන්නලා තියෙනවා. රයිට් මේ රෙසිස්ටන්ස් සෝන් එකක් පේන්නලා තියෙනවා. මේ වගේ රෙසිස්ටන්ස් සෝන් එකේදී එන සිග්නල් එක ගොඩාක්ම වැලිඩ් 99%ක් වැලිඩ් සිග්නල් එකක් එන්නේ. ඉතින් මෙතෙන්දිත් ඔයාලන්ට ට්‍රේඩින් ඔපචුනිටි එකක් තියෙනවා. ඊළඟට එදා දවසේම කියන්නේ මේ සිකුරාදා දවස් ගැන කතා කරනවා. සිකුරාදා දවසේම තවත් ට්‍රේඩින් ඔපචුනිටි එකක් මෙන්න මෙතන තිබිලා තියෙනවා. මෙන්න මෙතන. මෙතන තියෙන කැන්ඩල් පැටර්න් එක මොකද්ද? මෙතන ඩොජි කැන්ඩල් පැටර්න් එකක් තියෙන්නේ. මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඩොජි කැන්ඩල් එකක් උඩට වික් එකයි යටට පොඩි වික් එකකුත් එක හතලා අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එකට ඉන්ඩිකේට් කරලා තියෙනවා මෙතනින් මාකට් එක අප් වෙනවා කියලා. රයිට් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් ග්‍රීන් කැන්ඩල් එකක් ඕපන් වෙලා තියෙනවා. රයිට් ග්‍රීන් කැන්ඩල් එකේ මෙන්න මෙතෙන්දී තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මෙන්න මෙතෙන්දී. මෙතෙන්දී එන්ටර් වෙන ට්‍රේඩ් එක සාමාන්‍යයෙන් 30 minutes, 35 minutes, 25 minutes වගේ ගියත් මෙන්න මේ හරියෙන් තමයි එන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ අපි ට්‍රේඩ් එක win කරලා තියෙනවා. රයිට්? ට්‍රේඩ් එක win. ඉතින් මෙන්න මේ වගේ හොඳ opportunity එකක් තමයි අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක සහ මාකට් එකක ඉන්ඩිකේටර් එකක් නැතු වුණත් ඔයගලන්ට මාකට් ඇනලයිසින් පුළුවන් නම් chart analyzing සහ candlestick patterns පුළුවන් නම් මේ ට්‍රේඩ් තුනම ගන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රයෝගික කරගන්න පුළුවන් උදව්වක් විදිහට අපේ ප්‍රීමියම් ඉන්ඩිකේටර් සිස්ටම් එක. ඉතින් මේ ගැන තමයි අද කතා කරේ මම වීඩියෝ එකෙන්. මේකේ වැඩි විස්තර සම මොන හරි දේවල් දැනගන්න අවශ්‍ය නම් මේ ඩිස්ප්ලේ වෙන නම්බර් එකට කෝල් එකක් දාන්නත් පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම් එක දීලා තියෙනවා. ඉතින් කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපේ කෝස් කන්ටෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට අපේ මේ සිස්ටම් එක 50% ඩිස්කවුන්ට් එකත් එක්ක අරගන්නත් පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඉස්සරහටත් දිගටම වීඩියෝස් අරන් එනවා. ලයිව් ට්‍රේඩින් වීඩියෝ එකක් ඉදිරියේදී අරන් එන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම නැවතත් මතක් කරනවා වීඩියෝ එක ෂෙයා කරන්න, අනිත් අයටත් දැනගන්න. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ට අවශ්‍ය මොනවද කියලා අපිට කමෙන්ට් එකක් දාලා ඉදිරිපත් කරන්න. අපි ඒ සම්බන්ධ වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි.